සයිකෝන් සුදායක සංඛ්‍යාවක් අපි සූදානම් වන්නේ සෙනසුරාදා සිටේ තසපුව ආරම්භ කරනට අද දවස තුළදී සෙනසුරාදා සිටේ තසපේන තුබු ධර්ම දේශනාවක් පළමු පැය තුන ශ්‍රවණය කරන්නට ඔබට හැකියාවක් ලැබෙනවා. ඔබ ගෞරවයෙන් නමස්කාර පූර්වකව අද සෙනසුරාදා සිටේ තසපුව වෙනුවෙන් අපි ආරාධනා කළා පූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ වැඩම කොට සිටින්නේ ඔබ ගෞරවයෙන් ඔබ වහන්සේ පිළිගෙන අපි ආරාධනා කරනවා අද දවසේ සද්ධර්මානුශාසනාවෙන් මෙවුතුන් වැඩසටහන ආරම්භ කර අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා. ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් පිට නොවේවා, උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ දේශනාව සිද්ධ කරන්න, භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනාව කරන්න, භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්ම රත්න අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝ රත්න අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. හැම දිනාටම උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේදී නෙත්තෙත්තෙන් ගුවන්විදුලිය ඔස්සේ විකාශනය කරනු ලබන සෙනසුරාදා සිටේ පසපුව පෝදා ධර්මානුශාසනාවයි මෙලෙසින් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ පින්වත් දායකත්වය දරන්නේ නොම්බර් 52A ඊබට් පටුමඟ හල්දි මුල්ල මොරටුහි පදිංචි අශෝක ජයන්ති ජයස්ත්‍රි සූර්යාරච්චි යන පින්වත් පිරිස. අපි මේ පින්වතුන්ට ධර්මානුශාසනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කරලා සෙත් ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. අද දවසේ ඉතාමත්ම වටිනා කියන ආකාරයට ධර්මානුශාසනාවක් තුළින් ඔබේ ජීවිතයට වටින දහම් කරුණු ටිකක් සාකච්ඡා කරන්නට මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙනවා. අද දවසේදී පින්වත් පිරිසක් මේ ධර්මානුශාසනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා. අපි ඇත්තන්ට පසුව පුණ්‍යානුමෝදනා කරලා සෙත් ප්‍රාර්ථනාව සිදු කරන අතර අපි මෙතෙන් සිට බලාපොරොත්තු වෙනවා අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ කිරීම සඳහා. පින්වත්නි, අදමා ඔබට තෝරා ගත්තා ඉතාමත්ම විශේෂිත වටිනා දහම් මාතෘකාවක්. මේ දහම් මාතෘකාව සිද්ධ කරන්නට අදහස් කරද්දී මා ඔබට පැහැදිලි කරන්නේ මුලින්ම මෙන්න මේ කාරණේ. මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ඔබ ඒ ප්‍රශ්නය පිළිබඳව ඔබේ හිතින්ම විමසලා ඔබම උත්තරයක් දී ගන්න. ඇත්තටම පින්වතුනි, ඔබ මේ සංසාරය ගැන මොන වගේ අවබෝධයකින්ද ජීවත් වෙන්නේ? සසර ගැන ඔබට මොකද්ද හිතෙන්නේ? මම දන්නවා ඔබේ ඒකාන්තීම පිළිතුර තමයි අනේ හාමුදුරුවනේ, සසර නම් ගොඩක් බයයි, සසර නම් ගොඩක් දුකයි කියලා.
මම ඊළඟට ඔබෙන් අහන ප්‍රශ්නේ තමයි මේකටත් පිටින්ම උත්තරයක් දී ගන්න ඔබ ඇත්තටම සංසාරයේ ගැන දැකලා සසර ගැන හිතලාද ඔය බය ඇති කරගත්තේ සසර ගැන දුක ඇති කරගatti ඇත්තටම හදවතින්මද කියන ප්‍රශ්නේ තමයි මම ඔබෙන් අහන්නේ මම දන්නවා ඒකටත් ඔබ පිළිතුරක් දෙයි ඔව් හාමුදුරුවනේ සසර ගැන දැකලා සසර ගැන දී ඇති විලා තමයි මේ උත්තරේ දුන්නේ කියලා හැබැයි පින්වතුනි ඒ කාරණාව ඉසේ වුවත් මා ඔබට මේ විලාවේ නම් කියන්නේ මේ ලංකාවේ ඉන්න බොහෝ දෙනෙකුට නම් මේ සංසාර දුක හරියටම දැනුණු අය නෙවේ මම මේ කියන කාරණය ඔබට ටිකක් බැරෑරුම් වෙන්න පුළුවන් ඔබට ටිකක් අපහසු වෙන්න පුළුවන් එහෙම කිව්වම ඇයි ඔබ වහන්සේ එහෙම කියන්නේ අපි සංසාරයේ දුක දැනුම නිසානේ මේ ධර්මානුශාසනාවන් අපි හැමදාම ශ්‍රවණය කරන්නේ කියලා මම කියන්නේ ඔබට පින්වතුනි බණ අහන්නේ නැති පිරිස අතරින් ඔබ උසස් මේ ලංකාවේ අපි දන්නවා බොහෝ දෙනෙක් ඉන්නවා බණ අහන්නේ නැති නමුත් අපි තාමත්ම සතුටින් සිහිපත් කරන්නේ මේ මෙත්තෙන් ගුවන් විදුලියේ හරහා ප්‍රචාරය කරන ලබන ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන ශ්‍රාවක පක්ෂය නම් අතිමහත් කියලා අපට සතුටින් සිහිපත් කරන්න පුළුවන් මොකද බොහෝ තැන්වල අපි ධර්ම දේශනාවන් කරද්දී මේ සිත්නසසකෝ ධර්මානුශාසන ආදී දේවල් ශ්‍රවණය කරලා ඒ හරහා අපිට නිරන්තරයෙන්ම ඔවුන් බණ කියන්නේ ගියාම සිහිපත් කරනවා අපි මේ බණත් ඇහුවා අර බණත් ඇහුවා කියලා මම ඒකෙන් කියන්නේ පින්වතුනි ඔබ බණ අහන්නේ නැති පිරිස අතරින් ඇත්තටම ඔබ උසස් ඒක කිසිම විවාදයක් නැහැ හැබැයි ඒකෙන් කියන්න බෑ පින්වතුනි ඔබ හොඳමයි කියලා ඇයි මම එහෙම කියන්නේ ඒකම නෙවෙයි පින්වතුනි මේ ශාසනේ හොඳයි කියන එක දැන් ඔන්න තමන්ට වඩා ගොඩක් වැරදි කරන කෙනෙකුගේ ළඟට ගියාම තමන්ට කියන්න පුළුවන් තමන් හොඳයි කියලා. හැබැයි තමන්ටත් වඩා අඩුවෙන් වැරදි කරන කෙනෙකුගේ ළඟට ගියෙන් පස්සේද අපිට කියන්න පුළුවන්ද අපි හොඳයි කියලා. කවදාවත් කියන්න බෑ. මොකද එතන තියෙන්නේ හොඳයි කියන එක නෙවෙයි. එතන කියන්නේ එයාගේ මට්ටමට වඩා මම හොඳයි. එතකොට ඔබේ මට්ටමට වඩා හොඳින් ජීවත් වෙන පිරිස් තවින් පුළුවන්. මම නිදර්ශනයක් හැටියට කිව්වොත් අපි නිදසුනක් එකට ගමු වන්දනාගාරයකට ගියාම අපිට මිනිස් ඝාතනය කරලා ගියපු වන්දනාකරුවෝ ඉන්නවා කියලා ඒ සිරගත කරපු සිරකරුවන්ගේ ළඟට ගියාම සිරගත නොවුණු අපිට කියන්න පුළුවන් අනේ අපි මෙයාලට වඩා හොඳයිනේ කියලා හැබැයි පින්වත්නි අපි ඇත්තටම හොඳයිද නෑ එයාලා ප්‍රාණඝාතයේ එක්තරා මට්ටමේ විදියට ඒ සිල්පදේ පදලා ඉන්නේ එතකොට අපිට කියන්න පුළුවන්ද නෑ අනේ අපි නම් ওই ප්‍රාණඝාත සිල්පදේ රකිනවා කියලා අපිට කියන්න බෑ ඇයි අපි මේ ප්‍රාණඝාත සිල්පදේ හරියට රකින්න නම් කුඹියෙක්වත් මඳුරුවෙක්වත් නොමරන මට්ටම තියෙන්න ඕන අනේ ඒ අර්ථයෙන් පින්වතුනි මම ඔබට සිහිපත් කරන්නේ මිනී මරුවෙක් ළඟට ගිහිල්ලා අපිට කියන්න බෑ අපි හොඳයි කියලා මොකද එයාගේ මට්ටමට වඩා හොඳයි අපි මම ඒකයි කිව්වේ මේ සිත්නසසුකෝ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබ බණ අහන්නේ නැති කෙනෙකුට වඩා හොඳයි හැබැයි පින්වතුනි මේ හොඳම ප්‍රමාණවත් දෙන්නේ නැහැ අපට නිවන් දකින්න මොකද මීට වඩා වැරදීරියක් දරන්න අර මිනී මරුවෙකුගේ මිනී මිනිස් ඝාතනයක් කරන කෙනෙකුගේ ළඟට ගිහිලා අපට කියන්න පුළුවන් අපි හොඳයි කියලා හැබැයි ඒකෙන් කියන්නේ නැහැ අපි ප්‍රාණඝාත සිල්පදය ආරක්ෂා කරනවා කියලා. මොකද එයත් කරේ මනුෂ්‍ය ඝාතනයක්. අපි කුඹියෙක් මැරුවත්, මදුරුවෙක් මැරුවත්, එතනත් කරන්නේ ප්‍රාණඝාතයක්. එතනත් සත්ව ඝාතනයක්. ඒකට එතනින් අපට තීරණය කරන්න බෑ අපි සර්ව සම්පූර්ණ හොඳයි කියලා. හැබැයි පින්වතුනි, කොටින්ම කියනවා නම් බටහිර රටවල අපිටත් වඩා හොඳයි ඉන්නවා. සමහර වෙලාවට ඔය වගේ සිල්පද හොඳට රකින්න ඉන්නවා. ඒ අර්ථයෙන් කවදාවත් එයාලා නිවනට යන්නේ නෑනේ. ඒ මොකද එයාලා හොඳයි කියලා කිව්වට නිවන් දකින ප්‍රතිපදාවක් ඔවුන්ගේ ළඟ නෑ. මම මේ ඔබට කියන්නේ ඔබ යම් කිසි වෙච්චකදී කනස්සල්ලක් ඇති කරගත්තු තින් අනේ අපි මේ විදියට ගත්තු තින් අපිට
හොඳයි කියලා අපි හිතාගෙන හිටියට හොඳයි කියලා ඔබ වහන්සේ කියන්නේ ඇති ඇයි කියලා නමුත් මම කියන්නේ පින්වතුනි අපි හොඳ වෙන්න නම් අපි භාග්‍යවතුන් වහන්සේ කියපු මේ ප්‍රතිපදාවේ ගමන් කළ යුතුයි මම ඔබට මුලින් පටන් ගත්තේ මොකද මාතෘකාව සංසාරේ බය දැකලා දුක ජීවත් වෙන්නේ හැබැයි පින්වතුනි සංසාරේ බය දැකලා නම් අපි ජීවත් වෙන්නේ සසර බය මීට වඩා භයානකයි මම ඔබට අද කතාවක් කියන්නම් සසරේ බය ඇත්තටම දැනුණු අය ඒක කියන්න ඉස්සෙල්ලා මම ඔබට කියන්නම්කෝ දැන් ගොඩක් දිනවට බලන්න තෙන්ඔතුනි මේ සංසාරේ බය සංසාරේ දුක අවබෝධ කරගන්නේ අපි ගොඩක් වෙලාවට කොන රෝහලකට යනවා රෝහලකට ගියන් පස්සේ රෝහලේ ඉන්න දුක් විඳින මිනිසු දිහා බලලා අපි හිතනවා අයියෝ අපරාදේ මේ මිනිස්යා මේ වගේ තත්යකට පත් වෙලා එහෙම කියනවා. එතකොට පින්වතුනි එහෙම තත්යකට පත් වෙලයි කියලා හිතලා අපි එනවා මිසක් කවදාවත් අපි විශ්වාස කරනවාද අනේ මටත් ওই වගේ තත්යකට පත් වෙලා ඔය වගේ ඇඳකට යන්න වෙයි කියලා. ඔය පරිදි ධන සමාජයේ තියෙනවනේ මේ හටවරද්ද ගන්න එපා කියලා. සමහර වෙලාවට අපි ඇඳක හෝ තාමත්ම දුක්ඛිත විදිහට දුක් විඳින රෝගියෙක් දැකලා කියන්න කිව්වොතින් අපිටත් ඔහොම වෙන්න පුළුවන් කියලා වැඩිහිටි කෙනෙක් හිතලා කියන්න පුළුවන් කටවරද්ද ගන්න එපා. එහෙම පින්වතුනි කටවරද්දගෙන කියලා එකෙන් කර්මෙන් ගැලවෙන්න බෑ. මොකද එහෙම කියපු කෙනා ඊට පහුවෙන දවස් සමහරලාවට අර රෝගියායි අල්ලපෙන්නට යන්න පුළුවන්. සමහර වෙලාවට අපි හිතමු එනිකා රෝගී තත්ත්වයකින් දුක් විඳින ජනතාවක් දිහා අපි බලලා අපිට කියන්න බෑ අපට පිළිකාවක් හැදෙන්නේ නෑ කියලා. සමහර වෙලාවට අපිට එහෙමම රෝගයක් ඇති වෙලා ඒ රෝගවලම ගිල ප්‍රතිකාර ලබන්න පුළුවන්. අපි ගොඩක් දිනවලට හිතන්නේ පින්වතුනි ඒ අයට එහෙම වුණාට අපිට කවදාවත් එහෙම වෙන්නේ නෑ කියලා. නමුත් පින්වතුනි අපට ඔය තත්ත්වය උදා වෙනවා අන්න ඔතන තමයි සංසාරයේ බය උපදවාගත යුත්තේ අපි රෝහලකට ගිහිල්ලා කවදාවත් හිතනවද පින්වතුනි අනේ සංසාරයේ මොනතරම් දුකක්ද බලන්නේ මේ මිනිස්සු මේ තරම් දුක් විඳිනවා එහෙම කියලා කවදාවත් හිතලා එනවද මටත් කොහොම වෙයි කියලා මම නිදසුනක් හැටියට කියන්නේ ගොඩක් වෙලාවට බලන්න පින්වතුනි පාරේ වාහනයක භාවනය කරන කෙනෙකුට දකින්න ලැබෙනවා රිය අනුසුරකට පත් වෙන අධික ලෙස සමහරලාට මරණයට පත් වෙච්ච මිනිස්සු දිහා බලාගෙන යනවා ওই රිය පදවන කෙනා. එතකොට පින්වතුනි ඒ මිනිස්සයා කවදාවත් රිය පදවද්දි හිතනවද මමත් මේ විදියට ගියොත් කවදාහරි දවසක මටත් ওই වගේ රිය අනුසුරකට පත් වෙන්නේ නේ කියලා. මම නම් ගොඩක් වෙලාවට දැකලා තියෙනවා ප්‍රිය අනුතුරු දිහා බල බලම ප්‍රිය අනුතුරු දිහා දැක දැකම ඊට වඩා අපරික්ෂාකාරී ලෙස ප්‍රිය පදවන ගෙදුලා. ඒ කියන්නේ මේ පුද්ගලයා හිතනවා යාලාට එහෙම වුණාට කවදාවත් මට නම් එහෙම දෙයක් වෙන්නේ නෑ කියලා. ඒ නිසා පින්වතුනි මම ඔබට මෙත්සිතින් සිහිපත් කරන්නේ සංසාරය බය කියලා කියන්නේ අපි හිතනවට වඩා බය එකක්. අන්න ඒක ටිකක් හරි තේරුම් කරලා දෙන්න තමයි අද දවසේ මේ සෙනසුරාදා මේ ධර්මානුශාසනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. මම ඒකට පොඩි කතාවක් තෝරගත්තා. ඔන්න බලන්න පින්වතුනි සංසාරයේ බය ඇත්තටම දැනුණු අය මොකද්ද යාලගත්තු තීරණේ කියලා. ඇත්තටම සංසාරයේ බය දැනුණු අය ගත්තු ක්‍රියාමාර්ග මොනවද කියලා අපි බලමු. මේ කතාව පොත තියෙන්නේ ශ්‍රේතවත්තු පාළියේ 72 පිටුවන්තයේ උත්තරී කියන ශ්‍රේතවත්තුවේ. මම හිතනවා මෙන්නද වගේම අදත් කොලේකුයි පෑනුකුයි ළඟ තියාගෙන මේ මූලාශ්‍ර සතහන් කරගෙන මම විශ්වාස කරනවා මේ මූලාශ්‍ර නැවත නැවත පිටකය ත්‍රිපිටකය හොයාගෙන ඒවා විමසලා ඔබ මේ කරුණු කාරණාවන් තවදුරටත් අවබෝධ කරගනීවි කියලා. ඒ නිසා ඒ අරසෙන් අද දවසේ මේ කරුණු කාරණාවන් සිහිපත් කරන්න. මේ කතා පුවතේ තියෙන පින්වතුනි දවසක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ ඉන්නකොට උන්වහන්සේ දකිනවා එක්තරා කාන්තාවක් සංඥා වියෝවීමෙන් තාමත්ම අසිතවිල්ලට පත් වෙලා හඬන කාන්තාවක්. මේ උපාසිකාවට පිහිට වෙන්න ඕන කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ ඒ උපාසිකාව ඉන්න තැනට වැඩම කරනවා. වැඩම කරලා ඒ උපාසිකාවට සිහිපත් කරනවා මෙන්න මේ කාරණාවන් සම්බන්ධව. උපාසිකාවකින් අහනවා ඇයි ඔබ අඬන්නේ?
ඒ වෙලාවේ කියනවා ස්වාමීනි මගේ මේ සැමියේ නැති වුණා. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇයිගේ වියෝව නැති කිරීම පිණිස පෙර සිදු වූ කතාවක් මෙන්න මෙහිම දිගටම පෙන්වනවා. ඒ කතාව තමයි පින්වතුනි එක්තරා කාලයක චූලණී කියලා රජසෙනෙකුට දාව පංචාල කියලා රටේ රජකම් කරපු දක්ෂිණස්ත කියලා රජ කෙනෙක් හිටියා. මේ රජතුමාගේ ස්වභාවය තමයි පින්වතුනි හැමදාම තමන්ගේ රට ධාර්මිකව පාලනය කරපු එක. මෙතුමා තමන්ගේ රට ඇත්තටම ධාර්මිකද කියලා බලන්න හැමදාම එක්තරා ප්‍රතිපත්තියක් අනුගමනය කරා. ඒ තමයි තමන්ට ඉඩ ලැබෙන හැම වෙලාවකදීම රාත්‍රී කාලයේදී සන්නාලියෙකුගේ වෙස් අරගෙන, ඒ කියන්නේ ප්‍රතිමතන්නෙකුගේ වෙස් අරගෙන මොහු හැමදාම ගියගිය ගාන ගිහිල්ල බලනවලු තමන්ගේ රට ධාර්මිකද කියලා. ඒක බලන්නේ එතුම බලනවා ගෙවල් වල ඉන්න මිනිස්සු රැක ඉන්නේ ගෙවල් අරගෙනද, ගෙවල් දොරවල් අරගෙනද, වහගෙනද කියලා. ගෙවල් දොරවල් වහගෙන ඉන්නවා නම් පෙමුතුනි මොකද තියෙන බය? සොර සතුන්ගෙන් බය. අරගෙන ඉන්නවා නම් එහෙම බියක් නෑ. මොකද මේ මනුස්ස සමාජයේ මේ මානව සමාජයේ ඉස්සල්ලාම ඇතිවෙච්ච අකුසල කර්මයේ තමයි පින්වතුනි සොරකම කියන එක. චක්කවති සීනාද සූත්‍රයේ අපූර්වවට පැහැදිලි කරනවා. මේ සොරකම කියන එක තමයි මේ ලෝකයේ තියෙන පළවෙනියටම භයානකම අකුසල කර්මය. ඕක නිසා තමයි මුළු හැම දෙයක්ම අසාර්ථක භවයට පත් වෙන්නේ. එතකොට පින්වතුනි මේ ධර්මදත්ත රජතුමා ගිහින් බලනකොට මුළු නගරෙම හැම ගෙදරක්ම අරගෙන ඉන්නේ. දවසක් මේ රජතුමා යනවා එක්තරා දුප්පත් ඇල්පතකට. ගිහින් බලනවා බන්නකොට කාන්තාවක් ඉන්නේ. ඒ කාන්තාවට කියනවා මම රජිමසන්නේ ප්‍රතිදෙන්න මහල දෙන්න මට කන්නේ හරි කන්න මොන හරි දෙන්න කියලා. ඒ වෙලාවේ කාන්තාව කියනවා අපිට දෙන්න මොනවත් නැහැ ඔබට. ඕනනම් ඔබ මේ රටේ තියෙන ගෙවල් වලට ගිහිල්ලා එහෙම සෙල්ල බලලා මහදන්න. මහල සල්ලි ඉල්ල ගන්න අපි ළඟ නම් සල්ලි නැහැ. ඒ වෙලාවේ කියනවා කමක් නැහැ. එහෙනම් මට අද රැණෙහි නවතින්න පුළුවන්ද? රජතුමා විමසනවා. ඒ වෙලාවේ කියනවා හා ඒක නම් දෙන්න පුළුවන්. ඒ වෙලාවේ රජතුමා ඒ නිවසේ නතර වෙනවා. රජතුමා දකිනවා නිවසේ ඉන්නවා ලස්සන දියණියක්. අර වයසක කාන්තාවගෙන් අහනවා මේ විවාහදලාද? එතුමී කියනවා නැහැ. එහෙනම් මට විවාහ කර දෙන්න පුළුවන්ද? මට පුළුවන් මෙරදී මහලා හම්බ වෙන මුදල් වලින් සේව ජීවත් කරවන්න. ඒත් දන්නේ නැහැ මේ අහන්නේ රජතුමා කියලා. ඉතින් ඒ වෙලාවේ කාන්තාව ඒකට සතුටු වෙලා ඇයව විවාහ කර දෙනවා. දින කිහිපයක් එහි නතර වෙලා පසු දවසක රජතුමා එතනින් පිටත් වෙනවා. සමවනු දහසක් ඔවුන්ගේ අතට දීලා කියනවා මම ආයේ නැවතෙනවා එතකන් නෑ කියලා. පසුව එතුමා එතනින් පිටත් වෙලා රාජ්‍ය අමාත්‍යවරු සමග රාජ පෙරහරකින් ඇවිල්ලා අභිෂේක කරගෙන අර කාන්තාව අරගෙන ගියා. ඇයට යද්දී අනුවර්ත නාමයක් කනතුරක් දුන්නා උප්පරි කියලා. උප්පරි කියන අර්ථය තමයි අරු බස් බිම විපුල බිම කියන අර්ථය. ඉතින් මේ කාන්තාව ඒ විදිහට ගිහිලා ටික දවසක් රාජ මහේෂිකාව වගේ ඉන්නකොට මේ දක්ෂතත් රජතුමා මරණයට පත් වෙනවා. සමන්න පින්වතුනි තමන්ගේ මේ දුප්පත් භාවයේ මුදවලා තමන් ඉතාමත්ම සැපවත් වූ තැනකට පත් කරපු මේ සැමියා වියෝවීම නිසා ඇයට දරා ගන්න බැරි වුණා. හැබැයි පින්වතුනි ඇය යුතුකම් මතින් කලෙහි ගුණ දන්නා කාන්තාවක් අතින් ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. මොකද ඇයට තිබුණා තමන්ට තිබිච්ච ධනෙයි දන් බොරු මවාපෑමක් කරලා ඒ සැප සම්පත් වලින් ජීවත් වෙන්න. නමුත් ඇය එහෙම කරේ නැහැ. ඇයට ඒ සමන්ත තිබිතර කලහිදුන සැලකීමේ යුතුකම නිසාම ඇයට දුක දරා ගන්න බැරි වුණා. මේ නිසා රජතුමා නඟදව සිඳලාම ඒ කාන්තාව අධික ලෙස අඬන්න ගත්තා. දවස් ගණන්, සති ගණන්, මාස ගණන් මේ විදිහට ඇඬුවා. රජතුමා බලදාපු සොහොන ළඟට ගිහිල්ලා ඇඬුවා. ඒ කාලේ අපේ බෝසතාණෝ, මහ බෝසතාණෝ ඍෂි පැවිද්දෙන් පැවිදි වෙච්ච ඥානනාදී ඍෂිවරේ. උන්වහන්සේ හැමදාම හිමාල පර්වතයේ ඉඳලා අහසින් එරදියෙන් ගමන් කරනවා. මේ ගමන් කරන අතරතුර මේ කාන්තාව අඬනවා දකින්නවා, හේතුවක් දකින්නවා. ඇයට පිහිටීමේ අරමුණින් බෝසතාණන් වහන්සේ ඇයි නිස්සානේ දෙනවා. මිනිසුන්ගේ අහනවා මේ කවුද, ඇයි මේ අඬන්නේ? මිනිස්සු කියනවා මේ රජතුමාගේ බිරිඳ, රජතුමා මේ කියන කාන්දරම කියලා.
කාන්තාවගෙන ගිහිල්ලා අහනවා කාන්තාවක් කියනවා මගේ මේ බ්‍රහ්ම දත්ත කියලා රජ කෙනෙක් හිටියා එයා මැරුණා ඒ නිසා මම අඬනවා කියලා ඒ වෙලාවේ පින්වතුන් අර බෝසතාණෝ අමුතු ප්‍රශ්නයක් අහනවා මොකද මේ ප්‍රශ්නේ සරාසීති සහස්සානේ බ්‍රහ්ම දත්ත නාමක බ්‍රහ්ම දත්ත කියලා නම තියෙන 86000 දෙනෙක් මෙතන වල දාලා තියෙනවා ඉමස්සින් ආලා හනේ බඩ්ඩා ඒ සංකමන සෝචති මේ බ්‍රහ්ම දත්ත කියන නම තියෙන 86000 දෙනෙක් මෙතන වල දාලා තියෙනවා ඔබ මේ අඬන්නේ මොන බ්‍රහ්ම දත්ත නිසාද කියලා ඊට පස්සේදී කාන්තාව කියනවා මොන බ්‍රහ්ම දත්ත නෙවේ මම මේ අඬන්නේ යෝ රාජා චූලණී පුත්තු ඔහු චූලණී නම් වූ රජුගේ පුත්‍රයා ඔහු පංචාල කියන රටේ රජතුමා ඔහු රටේ සබු ඒ කියන්නේ අර දක්ෂදත්ත රජතුමාට අනුවර්ත නමක් තිබුණා ඒ තමයි රස දහසක් අදින්න පුළුවන් කාය ශක්තියක් තිබුණා ඒ නිසා ඔහුට අනුවර්ත නමක් තිබෙන රටේ සබු කියලා ඒ වගේම තමයි කාන්තාව කියනවා මේ ධනසේ අනුසෝචානේ බත්තාරම් සබ්බ කාමදන් මගේ දුක්පත්කම නැති කරන මට මේ සත සම්පත් දීපු මේ බ්‍රහ්ම දත්ත රජතුමා නැති වීම නිසා තමයි මම අඬන්නේ කියලා. ඒ වෙලාවේදී අර ඍෂිවරයා තවත් කතාවක් කියනවා. මොකද්ද? උන්වහන්සේ කියනවා සබ්බේ වාහේසුන් රාජානෝ මේ ඔය මෙතන වළදාපු 86000 දිනාම රජවරු පිළිවෙලින් ඒ ඔක්කොම ඔක්කොගෙම නම බ්‍රහ්ම දත්තස්ස නාමක ඒ හැම කෙනාගෙම නම බ්‍රහ්ම දත්ත ඒ විතරක් නෙවෙයි මේ හැම දිනාම ඒ මෙතන වළදාපු 86000 දෙනාගෙම තාත්තලගෙනම ඕනනි ඕනනි නම් රජුගේ පුත්‍රයෝ ඒ විතරක් නෙවෙයි පංචාලානම් පංචාල කියන රටේ තමයි රජකම් කරේ එපමණක් නෙවෙයි රටේ සබෝ ඔවුන්ට අන්වර්ථ නාමයක් තිබුණ රටේ සබෝ කියලා දැන් ඉතින් මම දන්නවා තේමතුනි මේ වගේ කතා මිනිස්සු අහද්දි හිතෙනවා මේ ඌව මේ ලෝකේ වෙන්න පුළුවන් දේවල්ද කියලා එතකොටම මොකද කරන්නේ එතකොට හිතනවා මේවා ඉතින් පස්සේ කාලේ ලියවිච්ච මේවා වැරදි වෙන්නේ නැති කියලා අපිට තේමතුනි මේ ධර්මයේ පිළිගන්න බැරි අපිට මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පිළිබඳව සම්බන්ධව නැති නිසා එනතුනි මේ ලෝකේ ගැන අසර ගැන මම එකයි ඔබට කියුවේ අසර ගැන අපිට ඇත්තටම බය දැනුමයි නෙවෙයි අසරේ බය ඇත්තටම අපිට දැනුණා නම් අපේ ජීවිත මේකට වඩා වෙනස් වෙනවා බලන්න මේ කාන්තාව මොකද්ද කරේ කියලා ඉතලා දැනගන්න ඍෂිවරයා කියනවා මේ චූලණී නම් වූ බ්‍රහ්මදත්ත කියන මේ රජතුමා චූලණී කියන පුත්තාගේ පුත්‍රයෝ ඊළඟට පංචාල රටේ රජකම් කරන්න තියෙන්නේ මේ ඔක්කොම රජවරු ඔක්කොටම තිබෙච්ච නමුත් තමයි බ්‍රහ්මදත්ත ඊළඟදී ආයමත් කියනවා ඍෂිවරයා අර අග්‍රමහේෂිකාවට සබ්බේසං අනුපුබ්බේන මහේසිත්ත මකාරයි ඒ විතරක් නෙවෙයි ඔය 86000 දෙනාටම පිළිවෙලින්ම අනුපුබ්බේන අනුපූර්වයෙන්ම මහේ සිත්ත මකාරයේ ඔබ තමයි අග්‍රමහේතිකා වෙලා ඉපදුනේ කස්මා පුරිමකේ විස්වා සත්‍යමන් අනුපෝචති ඉතින් ඒ වෙලාව ඍෂිවරය අහනවා ඉතින් මේ 86000 දෙනෙක් මේ විදිහට වලදාපේකේ එයි මේ එක්කෙනෙක් වෙන විතරක් අනන්නේ කියලා ඒ වෙලාවේ දෙන කාන්තාව දිහිත වෙනස් වුණා වෙනස් වෙනවා අහනවා ස්වාමීනි ආත්මේ ඉති දෝෂය අනේ ස්වාමීනි මම මේච්චර කාලයක් මේ සසරේ ආවේ ස්ත්‍රියක් වෙලාද දීර්ඝ රාත්‍රි මානසික මේ දීර්ඝ සංසාරේ මම ස්ත්‍රියක් වෙලාම දාවේ යස්මාමි ඉති දෝෂය සංසාරේ දුබාසෙයි දෙවිනාගේගේ ඍෂිවරයා කියනවා ආයි මම කුමාරයෙක් සිහිපත් කරනවා අරු ඉස්කෙයි ස්ත්‍රිය පුතුනා අරු පුරුෂෝ පුරුෂේ පුතුනා අතු යෝනිනි ආදමෝ විවිධ වූ ස්ථානයන් වල ඉපදුනා මේ විදියට ආසුමේ දැන්වල ඒව මේකන් අතීපාණන් පරියන්තෝ නදිස්සති මේ ආපු දීර්ඝතර වූ සංචාරයේ කවදාවත් දකින්නට පුළුවන් කමක් නෑ බලන්න පින්තුනේ මේ කාන්තාව මේක ඇහුව විතරයි මේ ඒ තාපසයාගේ කතාව අහලා අවසානයේදී
ශෝකය නැති කරගෙන සමන් කැටි වූ වියෝග නැති කරගෙන ඒ මොහොතේම පැවිදි වෙලා ඒ කාලේ පින්වතුනි අබුද්ධෝත්පාද කාලයක් නිසා විදර්ශනාවල තිබුණේ නැහැ. ඒ නිසා තිබුණේ මෛත්‍රී චිත්තයේ විතරයි. මෛත්‍රී චිත්තයේ වඩන මෛත්‍රී සිත උපදවාගෙන භවනා කරලා මරණයෙන් පස්සේදී බ්‍රහ්ම ලෝකයේ ජීවිතය බලන පින්වතුනි මම මේ ඔබට මේ දිගහැරලා පෙන්වුවේ සංසාරයේ බය සංසාරයේ දුක ඇත්තටම දැනුම් කෙනෙකුගේ කතාවක්. ඒ විතරක් නෙවෙයි මේ සංසාරයේ බය සංසාරයේ දුක ඇත්තටම දැනුම නම් ඒ දැනුම් කෙනා මොකද කරේ කියලා. බලන්න පින්වතුනි මේ කතා කෝට මම හිතනවා අන්න ඒක තේරුම් ගන්න සංසාරම කතාවක් කියලා. මම ඔබට මේ සිහිපත් කරන්නේ ඒකයි සංසාරයේ බය දැනුනනම් සංසාරයේ දුක දැනුනනම් අපි අපේ ජීවිත පින්වතුනි මීට වඩා වෙනස් කරගන්න උත්සාහ කරනවා. බලන්න පින්වතුනි ඇත්තටම අපි බොහෝම සතුට වෙනවා මේ නිස්සෙයෙන් ගුවන් විදුලිය මම අර මුලින් සිහිපත් කරනවා වගේ අද ලක්ෂ සංඛ්‍යාත බොහෝ ප්‍රමාණයක් මේ ධර්මානුශාසනාවෙන් ප්‍රගුණ කරනවා. සතිපතා යන එනදීම සතිපතා යන මේ ධර්මානුශාසනාවෙන් බොහෝ දෙනෙක් ශ්‍රවණය කරනවා. එතකොට ඒ ධර්මදේශනාවන් අහලා ජීවිත හදාගත්තු අය අපි ගොඩාක් දැකලා තියෙනවා. නමුත් එහෙමසිරි මම ඔබට ඒක සිහිපත් කරේ අර මුලින්ම අරමුණ ටිකක් සිහිපත් කළේ ඒ වුණාට එහෙමසිරි අපි සංසාරේ බය සංසාරේ දුක දැනගන්න නම් මීට වඩා උත්සාහයක් දරන්න ඕන. මම ඔබට ඒක තමයි නිකන් තේරුම් කරලා දෙන්නේ. මම මේක ගොඩාක් ප්‍රායෝගිකව සමාජයේ අත්දැකලා තියෙන දෙයක්. නිදසුනක් හැටියට කිව්වොතින් දැන් ඇත්තටම මේක මේ කියන කරුණු හැම කෙනාටම අදාළ වෙන්නේ නැහැ. මේ කියන කරුණු අදාළ කරගන්න පුළුවන් මේ විතරක් අදාළ කරගන්න. හැබැයි ඒක අවංකව. එන්නතුරි කියලා බලන්න මේ සංසාරයේ බය සංසාරයේ දුක ඇත්තටම අපිට දැනෙන්න නම් අපි සංසාරය මොකද්ද කියන එක තේරුම් අරගෙන ඉන්න ඕන. ඒ සංසාරය මොකද්ද කියලා තේරුම් ගන්න එක කෙසේ වෙතත් දැන් සමහර වෙලාවට ඔය ධර්ම දේශනාවන් පවත්වන තැන්වල ධන කියලා තියෙනවා. සමහර වෙලාවකදී ඔය ධර්ම දේශනාවන් අය දෙකක් ඇයි දෙකමාරක් විතර කරන වෙලාවලුත් තියෙනවා. හැබැයි පින්වතුනි ඇය දෙකක් විතර බණ කිව්වොතින් මිනිස්සු කියනවා අනේ හාමුදුරුවනේ බණ ටික නම් හොඳයි තමයි. හැබැයි අනිත් දවසේ උදාහන්සේ ඔච්චර වෙලා අරගෙන බණ කියන නිසා එතකොට අපිට ටිකක් අමාරුයි බණ අහගෙන ඉන්න. ක්‍රම ටිකට වාදි වෙලා තියෙන අමාරුයි. පින්වතුනි අද සමාජයේ ඇය දෙකක් එක දිගට බණ අහන්න බැරුව ඉන්න මිනිස්සු තමයි ගොඩාක් වෙලාවට කියන්නේ මට නිවන් දකින්න ඕනි මට නිවන් දකින්න ඕනි කියලා. එතන පින්වතුනි හිතලා බලන්නකෝ මේ ධර්ම වීර්යයේ ඇද්ද පින්වතුනි අපිට නිවන් දකින්න අතීතයේ මිනිස්සු නිවන් දැක්කේ අද කාලේ මිනිස්සු නිවන් දකින්නේ නැත්තේ හේතුව මොකද්ද කියලා මම හිතන මෙන්න මෙතනම තියෙනවා. ඒ තමයි පින්වතුනි අපට මේ නිවන් දකින්න වීර්ය නැතිකමයි තියෙන්නේ. වීර්ය නැතියි. වීර්ය නැති පින්වතුනි අපට මේ නිවන පිළිබඳව විශ්වාසයක් නැතිකම. මම ඒක පැහැදිලිවම කියනවා අපට මේ නිවන පිළිබඳව විශ්වාසයක් නැහැ. ඒ හේතුව මොකද්ද? අපි පුංචි කාලේ ඉඳලාම පින්වතුනි අහලා තිබුණේ මේ නිවන් දකින්නට ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි කියලා. නිවන් අවබෝධයට යන මහලු උත්සාහයක් දරන්න ඕනේ නෑ කියලා. ඉතින් ඕක හොඳට තේරුම් ගන්න පුළුවන් පින්වතුනි අපිට අපි මේ ලෞකික ජීවිතයේ ජීවත් කරවන්න යම් කිසි රැකියාවක් අපි කරනවනේ. ඔය රැකියාව ලබා ගන්න අපි කොච්චර උත්සාහ ගන්නවද? ඔබ හිතලා බලන්න අපි කොටින්ම කිව්වටින් ඉගෙන ගන්න ශිෂ්‍යයෙ ඉගෙන ගන්නම කොච්චර උත්සාහයක් දරනවද? ඒ ළමයා දිවාරය විහිසලා පාඩම් කරනවා. ඒ විභාගය සමත් කරන ළමයා හැමදාම පාසල් යනවා. හැම දවසකම අතිරේක පන්ති යනවා. ඒ විතරක් නෙවෙයි රාත්‍රී කාලයේ බොහෝ කාලයක් වෙනකම් පාඩම් කරනවා. සමහර වෙලාවට
බොහෝ වීරිය තියෙන ළමයි දවසකට පැය 4යි 5යි නිරාගන්නේ. මේ විදියට උත්සාහවන්ත වෙලා ඔන්න මේ ලෞකික ජීවිතයේ තියෙන මේ විභාගයක් සමස් කරගන්න උත්සාහවන්ත වෙනවා. එතකොට පින්වත්නි හිතන්නේ ලෞකික ජීවිතයේ මේ වගේ ඵලයක් ලබන්න මෙච්චර උත්සාහයක් වෙනවා නම් ඔබම හිතන්නකෝ ඕ ලෙවල් කරන ළමයි ඕ ලෙවල් වලට විභාගයට පාඩම් කරන තරම්ම අපි පින්වත්නි අඳුම ගානේ මේ ධර්මයේ ඉගෙන ගන්න උත්සාහවන්ත වෙලා තියෙනවා. මේ සමහර පිළිස්සමට අනුගුච්ච වෙලාවට මම කියනවා ඔබ ත්‍රිපිටකය කියවන්න කියලා. ඉතින් යාළ කියන කතාවක් තමයි මට ගොඩාක් දිනකින් ඉහිලා තියෙන දෙයක් තමයි අනේ මනුදුරෝනේ මේ ත්‍රිපිටකය ටිකක් හරි අමාරුයි තේරුම් ගන්න අමාරුයි. මම ඉතින් ඒ වෙලාවට කියනවා මේ මහත්මයා පාලියක නෙමෙයි සිංහලෙක කියවන්න කියලා. ඉතින් ඒ වෙලාවට ඒ මිනිස්සු කියන දෙයක් තමයි අනේ මනුදුරෝනේ සිංහලෙක තේරුම් ගන්න අමාරුයි. මට ඉතින් ඇත්තටම පින්වත්නි ඒ වෙලාවට හිතෙන්නේ මේ තේරුම් ගන්න බැහැ කියලා කියන්නේ සිංහලයේද කියලා. සිංහලයට සිංහල දේ තේරුම් ගන්නවා කියන එක ඒ තරම් දක්ෂතාවයක් නෙමෙයි. ඒක මම හිතන්නේ අපේ තියෙන බුද්ධි මට්ටමේ පහළදව. අපිට පින්වත්නි මේ ත්‍රිපිටකයේ කියවන තේරුම් ගන්න බැහැ කියන එක නම් මම කොහොමවත් විශ්වාස කරන්නේ නැහැ. මොකද තේරුම් බැහැ කියන කවුරුවත් මේ ත්‍රිපිටකයේ කොටස් අන්නල බලනවා කියන්නේ ගොඩක් දෙනාට කියන්නේ. එහෙම බලන කියන අය තියෙනවා නමුත් ගොඩක් දෙනෙක් පින්වත්නි කියනවා බලනවා කියන්නේ. එතකොට අර අපි අහල තියෙනවා ත්‍රිපිටකය හරි අමාරුයි කියවල තේරුම් ගන්න බැහැ. මෙන්න මෙන්න දෙයක් අපි අහල තියෙනවා. ඔන්න ඕක ඔළුවට දාගත්ත නිසා පින්වත්නි අපිට මේක කරදරයක් බෑම බෑම බෑ තමයි. මම කියන්නේ ඔබට අපි උනන්දු ඇති කරගන්න ඕන. නිවන් දකින්න එකට පින්වත්නි කවදාවත් මේ නිකන් ඉඳලා නිවන් දකින්න බැහැ. අපිට අර පුංචි කාලේ ඉඳලා මෙහුණා මේ ත්‍රිපිටකය හරි අමාරුයි තේරුම් ගන්න ටිකක් ගැඹුරුයි මේක ගැඹුරෙන් තේරුම් ගන්න ඕන කියන අවබෝධයක් දීලා තිබුණා. හැබැයි පින්වත්නි ඒ අවබෝධය දීලා තිබුණේ මේ නිවන් දකින්න ගැඹුරුයි කියන එක විතරයි. හැබැයි මේ ත්‍රිපිටකය තේරුම් ගන්න අමාරුයි කියන එක නෙමෙයි. මම ඔබට කියන්නේ මේක අනුගාමික කරන හරි බලන්නකෝ. අද ඉඳලවත් මේ ධර්ම දේශනාව ඉවර වෙලා ත්‍රිපිටක පොත් කිහිපයක් හරි අරගෙන ඒක කියවන්න පටන් ගන්න. දැන් අර මමර කියුවේ එකයි අපිට අර ඔළුවට වැටෙන තිබුණ මේක බෑ කියලා ඒකෙන් අපි ජීවත් වෙන නිසා මේක කවදාවත් බෑම තමයි. අර මම පුංචි කතාවක් අහලා තියෙන මේක කොහොම හරියනවද කියලා දන්නේ නැහැ. මේ සමාජයෙන් අහපු කතාවක්. ඒ දෙමතුනි මේ ඇත්තු අපි දැකලා තියෙන හීලයක් කරනවා. ඒ ඇත්තු අපි දැකලා තියෙනවා මේ මහා ලොකු කොට අඳිනවා. ගස් පෙරලනවා. හැබැයි පින්වතුනි ඇතාව ගැට ගහලා තියෙන බැඳලා තියෙන ධනවැල් වලින් අර මහා රූක්ෂ ගස් බිම දාන්න පුළුවන් මේ ශක්තිමත් ඇතාට ඇයි පින්වතුනි බැරි අර ධනවැල් කඩාගෙන යන්නේ? ඒක මම අහලා තිබිච්ච එකක්. මම එකයි කියන එක හරියට දන්නේ නැහැ. නමුත් මේ කතා සාරය පොඩ්ඩක් අටිනවයි කියලා හිතුණා. ඒ ඇතා පින්වතුනි අර ඇතාට අර ධනවැල් කඩාගෙන යන්නේ බැරි ඇයි දන්නවද? ඇතාව ධනවැලක දාලා අර විදිහට ගැට ගහන්නේ කොහොමද කාලෙලු? පුංචි කාලේ ඇතා ධනවැලක දාලා ගැට ගැහුවම ඒ ඇතා පුංචි කාලේ උත්සාහ කරනවලු අර ධනවැල කඩාගෙන යන්න. පුංචි කාලෙක මේ ඇතා උත්සාහ කරන බැරි වෙනවා. ඉතින් ලොකු තව ටිකක් ලොකු වෙනකොටත් බලනවා මේ ඒත් බෑලු. ඉතින් මේ ඇතා ලොකු නැයින් පස්සේ උත්සාහ ගන්නෙ නෑ මේක කඩාගන්න. ඒ මොකද ඇතා හිතනවලු එදා පුංචි කාලෙත් මට බැරි වුණා දැන් මේක බෑ කියලා. නමුත් ඇතා ලොකු නැයින් පස්සේ උත්සාහයක් දැරුවා ඇත්තටම පින්වතුනි ඇතාට පුළුවන්. හැබැයි පින්වතුනි දාර්ශනික පින්වතුන්ගේ දේශනා කරන්නේ මේ ත්‍රිපිටකය අනාරු නම් පින්වතුනි අපිට කල බානක් මේ ත්‍රිපිටකයක් මේ විදිහට ගේන්නේ නැහැ. ධර්මයක් දේශනා කරගන්නේ නැහැ. පින්වතුනි සිංහලයක් කියනවා නම් සිංහලමාරු කියලා ඒක පින්වතුනි දක්ෂතාවයක් නෙවෙයි. අපි මම ඔබට පුංචි නිදර්ශනයක් කියන්නේ අපි කොරියන් භාෂාව පිළිබඳව අකුරක්වත් දැනගෙන හිටියේ නැති අය. හැබැයි පින්වතුනි අද කොරියන් භාෂා විභාගය සමස් කරලා කොරියන් රටට යන්න සමහරකට ඕ ලෙවල් වල සමස් වෙච්ච නැති ළමයි යනවා කොරියන් රටට කොරියන් භාෂා විභාගය සමස් කරලා. ඇයි පින්වතුනි හේතුව? එයාට ඒ රටට ගියාම ලක්ෂ 3-4 පණයක් ලැබෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. එතකොට මම ඔබට කියන්නේ පින්වතුනි නිවන් දකින්න අපිට මේ උත්සාහයක් එන්නේ නැති ඇයි?
නිවන පිළිබඳව අපිට නැහැ කියලා අපි සද්ධාව. අන්නේ ඒ සද්ධාව නැති නිසා තමයි අපිට මේ උත්සාහයෙන් ඉන්නේ. ඒක නිසා තමයි දෙන්නතුනේ අපි හැමදාම එකම විදිහට ජීවත් වෙන්නේ. එකම තැන අපි එකම ආකාරයට ජීවත් වෙන්නේ. සංසාරයේ මේ බය මේ සංසාරයේ දුක දැනුණු අය ජීවිත පින්නතුනේ මේක වඩා වෙනස් කරගත්තා. දැන් මෙතන බලන්න දැන් අපි සමහර වෙලාවට දැන් මම ඔබට කිව්වා රෙපිටිකේෂන් වලින් සිනාමුදු වෙන්නේ. රෙපිටිකේ කවදාවත් තේරුම් ගන්න බෑ කියන නෑ. මොකද කවදාවත් තේරුම් කිසිම විෂයක් අපිට පටන් ගත්ත ගමන් පහසුයි කියලා නෑනේ. අපේ කවදාවත් ඉංග්‍රීසි කවදාවත් දැන නැති කෙනෙක් ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තට මම ඉන්නේ දන්නවා කියලා. මට ඉංග්‍රීසි තේරෙනවා කියලා. අපිටත් ඉංග්‍රීසි තේරෙන්නේ නෑ කියලා. හැබැයි ටික දවසක් කරගෙන යනකොට ඔබට ඉංග්‍රීසි ඉගෙන ගන්න අපහසු නෑනේ. දැන් ඉගෙන ගත්ත වයසට ඉංග්‍රීසි විෂය සම්බන්ධව තේරෙන දැනුම කවදාවත් නැහැ කියලා කියන්නේ නෑනේ. මොකද මේ උත්සාහවයි තියෙනවා. ත්‍රිපිටකයේ කියවෙන තියෙන ත්‍රිපිටකයේ කියවන පොතන් ගන්න සම්මිලන පොත තමයි දීගණිකාය පළවෙනි පොත. දීගණිකාය පළවෙනි පොත අරගෙන පළවෙනි සූත්‍රය කියවන්න පටන් ගන්න. එතනින් පටන් අරගෙන ඒක ඉවර කරන දීගණිකාය දෙවෙනි පොත කියවන්න. දීගණිකාය තුන්වෙනි පොත කියවන්න. මම අර ඔබට හැමදාම මේ ධර්ම දේශනාවෙන් තවස්පදි සූරාස්ත්‍ර සටහන් කරගෙන කියන්නේ මම විශ්වාසයක් තියෙනවා මේව සංහාරේ බයදින බලයි කියලා. එතකොට ඔබට මේක මේ ත්‍රිපිටකයේද තියෙනවා බය හරි නැති වෙනවා මේක තේරුම් ගන්න. එනිසා කියන්නේ ඔබ අත්දැකීම් කියනවා. අන්න එතකොට තමයි අපිට මේ නිවන් දැකීම පරිහරණය නේරියක් අපි දැක්ක සැලකියන්න පුළුවන්. එනතුනේ ඔබට පොන්ති නිරර්ශන කතාවක් කියන්න. අපි අහලා තියෙන සත්‍යසහ කරගතුමා. සත්‍යසහ කරගතුමා කියන්නේ මහා රාජ්‍යයේ ජීවන සංකේත රජකෙනෙක්. එතකොට මේ රජතුමා කතාන්න ලැබුණා. විතරම මේ ලෝකෙ පහන වෙලා කියන. අගත ප්‍රවචන මේ රජතුමා මොකද කටි රාජ්‍ය ලක්ෂණ දරුවා කරන සැපසම්පත් කරන සෞෂ්ණේෂයක් කරගෙන මෙහෙමදී මාර්ගේ නාව බුදුහාමුදුරුම යාගෙන ඒ ඇවිල්ල මොකද කරේ ඒ ඇවිල්ල ඒ බුදුහාමුදුරුව එයා හිතපතන හිටියේ නැ නැ හිටියේ ඊට පස්සේ ප්‍රභූදා යනවා කියලා හිතනගෙන ඒ රජතුමා ඒ ප්‍රවචන එක්තරා කුලන් හලක නෙවතුනා එංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා එතුමාට ධර්ම දේශනා කරලා නාගපාලයකට පත් කෙරුවා. හැබැයි සමුදා උදැසන මොකද වෙන්නේ? එතුමා ඒවරක් ප්‍රයාගෙන අසතිර කරලා ප්‍රයාගෙන යනකොට හරකෙත් කරලා මරණයට පත් වෙනවා. ඔන්න ඔබට මේ කතාවෙන් පොලිග්‍රාෆ් ඉසුපුනට දැක් සම්මුදට කියලා දෙන්න. ඔබ හිතන්න ඔක්කොටම රජතුමා බැරිදලාගත්තත් එදා රාජ්‍ය කරගෙන ඒක ඊට පහළ කීක එක්කන දවසෙනි. රාජ්‍ය කරගෙන ඉවරකොට මේ පක්ෂපාති රජතුමාට බුදුහාමුදුරුවෝ මේ ලෝකේ පහළ වෙලා කියලා ඕක කනට වැටුණම ඒ රජතුමා මෙන්න මෙහෙම හිතුණා. මම කියන්නේ අපේ අද ලංකාවේ ඉන්න කෙනෙක් ඔය පක්ෂපාති රජතුමාගේ තත්ත්වය කියන මොනින් තේරෙන්නේ ගන්න. මම මේ තේරෙන්නේ දැක්කනම් නෙමෙයි ඒ රජතුමා කියන්නේ සෙනසුනේ ඒ මොනිටේ ඒ රජතුමා කියන්නේ ඒ විකල්පන්න කියන්නේ මෙන්න කොහොමද මේ දැන් මට මේ රාජ්‍ය ගන්න යන්නේ බුදුහාමර මේක පුළුවන් ඒක ඇත්ත හැබැයි දැන් ජීවිතේ නැගේ රකැසි වලට වෙනවා මොකද සැපවරේ රකැස් මේ කරන්න පුළුවන් නැගේ ගමෝ අස්ථාවර වෙනවා නැගේ නරවංශ ආරක්ෂාව නැති වෙනවා අනාරක්ෂිත වෙන්න පුළුවන් නැගේ බිරින්දන් අනාරක්ෂිත වෙන්න පුළුවන් එනිසා නැගේ රාජ්‍ය තමන ගැනම මේ රාජ්‍ය නම් ස්ථාවරත්වයකට ගෙනල්ලා එනිසා සුදුසු සමයකට මේ තනතරට පත් කරන මේක දාලා යනවා එන්නතුනේ ඇත්තටම ඔබ හිතන පස්සපාත රජතුමා ඔය තීරණේ එදා ගත්තනම් පස්සපාත රජතුමාට මොකද වෙන්නේ පස්සපාත රජතුමාගේ වරණය ඊට පදනම් ගන්නේ නෙමෙයි නේද තිබුණා එතකොට පස්සපාත රජතුමා ඒක පොළොන්නර උදේ වරණයනේ එතකොට පස්සපාත රජතුමා ඒක දැනගෙනද ඒ රජකම අත්හැරලා ආවේ ඒක නෑ කියලා මම හිතන්නේ. 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 ඒක නෑ කියලා මම හි
බුදුකෙනෙක් ගැන කියවත් තින්නතුනේ මේ සමාජයේ මිනිස්සු යන්නේ මේ විදිහටම තමයි. දැන් හිතලා බලන්න අපි බුදුහාමුදුරන්ගේ කාලේ හිටියේ නැද්ද? ඕන තරම් ඉඳලා ඇති. එතකොට බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු ඉරියව්ව අපි වරසන්නේ නැතිනේ නැද්ද? ඕන තරම් ඇති. එහෙම නෙවෙන්න ඇති නැති. ඒකත් අපි දැනගෙන ඉන්නේ නේද? වෙනත් කෙනෙක් චාර් දැනගෙන ඉත්‍ය කියලා සාධකාර දෙන නැගිටේ යනවා නම් මේ නැමෙන් පෙරයක් කරගෙන ඒක ජීවිතයට බද්ධ කරගෙන පුරුදු කරන්න අපි උත්සාහ දැක්කනේ. හැබැයි මම කියන්නේ සමස්ත පිරිසගෙන නෙවෙයි මොකද එනවත්. මේ ධර්මය එන්නේ ඒ සමාජශීලීව බහතර මිනිස්සුන්ට නම් මේ කියන්නේ. එතකොට බලන්න අපි මේක වඩා උත්සාහවන්ත වෙන්න ඕද? අර ඒකට වෙනම කතාවක් තමයි තියෙන කියලා මට සිහිපත් වෙන්නේ. මේක ප්‍රධානම රත්නාවලියේ තියෙන කතාවකට බලපදී කියන පරිවාර දිව්‍යාංගනාව ගුණ දිවි ලෝකේ මේ දිව්‍යාංගනාවක් අතරින් එක්තරා දිව්‍යාංගනාවක් ආවිෂිමර වෙනස් සිටුණා උදේ මල්ලනා ගන්න ඒ එන වෙලාවේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුණු මිනිස් කාන්තාව සමන්ත ජරාත්මයේ පිළිබඳව දැකසුමන් ඥානයක් තිබෙන ඇය මේ මොහොතේ ඉඳලාම තෙම්කම් කරා අර දෙවියන් පුත්‍රයාගේ නම විපදින ලැබේවා කියලා. ඇය තෙම්යුතුනේ මනුෂ්‍ය ලෝකයේ ඉන්නකොට ඒ සිංහතුනේ මනුෂ්‍ය ලෝකයේ ඉන්නකොට දිවා අවුරුදු දාසෙන් ගිලා හරින විලාහ වෙන දරුව හතර දෙනෙකු සිටි කරා. ඒ ඒ කාලයන්වලදී ඒ විදිහට මනුෂ්‍ය අවශ්‍යයක් ගෙවල මරණයට පස්සුනා මරණයට පස්සෙලා ගිහින් යුතු දනන දෙවියන්ගේ ළඟට ඒ විලාහේ දෙවියන් අතරම උදේ එනවනම් නම් දැක්ක හැබැයි මේ දැන් තමයි ආයි දැක්ක කියලා. ඒ විලාහේදී කාන්තාව කියනවා ස්වාමීනි මම උදේ එද්දි මගේ අවශ්‍ය වරේන චෝතෝනා දෙන මනුෂ්‍ය ලෝකයේ ඉපදෙන මේ ආ
කියලා. ඒ විලාවේ කියනවා අනේ නෑ ස්වාමීනි මම මෙහෙම ඉපදිනවා. සමේ විවාහ වෙලා දරුවෝ හතර දෙනෙකුත් හදලා මේ විදිහට ජීවත් වෙන්නේ මම යායි කියලා. ඒ විලාවේ අනේවත් දීපත්‍රය ගැන හිතෙන. උච්චර අගෙන නම් අවශ්‍ය දීපත්‍රය කියනවා නේ. මනුස්ස ලෝකයේ මිනිස්සු සත්‍ය ගිනියක් එක්කසේ තේකම් කරන්න කියලාද කියලා. එතකොට දීපුත්‍රයාට කියන සංසය මොනසමයේ මිනිසන්ගේ අවශ්‍ය අවුරුදු 100යි එහෙම නැත්නම් අපි බැස්සේ මහරහතන් වහන්සේ අවුරුදු 100කට අවශ්‍ය නින්දනය කරා ඒ විදිහට අවුරුදු ගානක් තියෙනවා එහෙම කියනවා මේ තරම් අවශ්‍යයක් තියෙනවා කියලා. එතකොට දීපුත්‍රයා කියනවා ඉතින් ඔය තරම් ඉක්මනට අවශ්‍ය ගේනවා නම් මොනසමයේ මිනිස්සු විශ්ව ගිනියක් එක්කසේ තේකම් කරන්න වෙන්නේද කියලා. අර සාමාන්‍ය දවසක් උපයාගත් කෙනා ඉතිරි කාලවෙන දහස හොයාගන්න උත්සාහ කරනවාසේ උත්සාහවන්ත වෙනවා කියන එක කියලා හනවා. මේ වෙලාවේදී කාන්තාව කියනවා අනේ සාමයේ ඉස්සර ගෙනේ දැක්ක සුසේ කියන්නේ කුමක් වේද? ඕම විකාගෙන ඔය අවුරුදු 100 කලකට පෞෂ ජීවත් වෙනවා කියන එක කියලා කිව්වා. ඉතින් ඇත්තම කතාව සිතා දැනන්න තියෙනකන් අන්ත ප්‍රති සංකල්පයකට යන්න ඕනත් සැතර දේවල් හිතනවද බලන්නකො. සමහර වෙලාවට සංකල්පයකට යන්න කියන්නේ අන්නර මම සාමාන්‍ය උදාහරණයකට කියන්නේ නැහැ නේද ලංකාවේ ඉතුරු ආගමේ අයින්න ඉස්ලාම් රක්ෂකී ඉන්නවා ඉතුරු ආගමේ කෙනෙකුට මාසයකට දවස් 4ක් තියෙනවා ඒක නම් මන වැඩේ තමුත් ඉතුරුට යනවා ඉස්ලාම් ආගමේ කෙනෙකුට මාසයකට දවස් 4ක් තියෙනවා ඒ ඉතුරු ආගමට අපි කොළඹ පරිසරයට ගියාම කනවල් පවා වහලා ඉතින් ගන්න ඉගෙන උත්සාහය කොහොමද තියෙන ආගමේ ඒක මාසයකට දවස් 4ක් ඕනම ගණනක බලන්න මුස්ලිම් ආගමේ කෙනෙක් කියන කඩේකට කියන කෝටි ගානක ව්‍යාපාරයක් තමයි ඒක නතර කරන විශ්වාස එක නතර කරන යනවා තමයි. හැබැයි ඒකෙන් කෝටි ගාන දෙන්නට බෞද්ධ අපිට අපිට මාසයකට බලස් කීයක් කියන දේ සම්පූර්ණ කරන්නේ. මාසයකට එක නෙවෙයි. ඕකටත් අපි කොහොමද යන්නේ? ඕකටත් යන්න දෙන්නුනේ ළමයන්ට පන්ති තියෙන්න බෑ. ගෙදර වැඩ තියෙන්න බෑ. ගෙදරදස්සු ධාන්‍යර ගමන් තියෙන්න බෑ. ක්‍රියාස්තිකාරයේ විනෝද ගමනක් බාගත්තම ඒ වගේ දේවල් තියෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි වැඩිනේ. ඔන්නෙ පිටන්නේ තියුණත් විතරයි තියෙන්නේ. අපිට සංකල්ප කියන්නේ කොහොමදන්නේ? ඒකත් ටිකක් සම්මයකම ප්‍රතිවිරුද්ධ තමයි යන්නේ. ඒකත් ඒකල බලන තියෙනුනේ
රතකෝෂක කියන ඒ දිව්‍යාංග නාම සියලු කතාවේ වැරද්දක් තියෙනවද? අසක ඇත්තටම ගැටනවාද කියනවත් මේ තවත් එක වෙනවා නැත්නම් නැහැ කියලා. ඉතින් මේ අපි මේ කලනා දරවීර්ය දරන්න ඕන. මේක නම් උත්සාහවන්ත වෙන්න ඕන මොකද මේ ප්‍රයත්න සංසාරයක හැරෙදාම ගණෙහෙම නැහැ නේද? ප්‍රයත්න සංසාරයක යන්නේ නැහැ නේද? මේකම උත්සාහවන්ත වෙලා පින්නතේ කවදාවත් අපිට දීර්ය නිවන් දකින්න බැහැ. මේක නේද අපි උත්සාහවන්ත වෙන්න ඕන. ඒ රසින්නේ මේක වඩා උත්සාහවන්ත වෙන්න ඕන. මම කියන්නේ ඉගෙනගැනීමක් කියන කතාවක් තියෙනවා. මේ වෙනවාකම තියෙනවා. සමහර පන්සලවල පින්නතේ මම යනවා දැන කියන්නේ මේ පොලේ දවසට ජනවාරි මාසෙත් ඒ පන්සලේ පොලට බල කියනවා. දෙසැම්බර් මාසෙත් ඒ පන්සලේ පොලට බල කියනවා. ජනවාරි මාසෙදී දැනසීමකට නෙදාගත් උපන්සිකක් ටික දෙසැම්බර් මාසේ දැනසීමකට දැනසහනාගෙන නැති අදම තරමේ විදාගන්නේ බණ ටික හඳුනස් කුරුදු වෙලා නැහැ. ඒ ගොඩක් දැන කියන තැනවල එහෙමදාම බණ කියන්නේ ගියාම ගොඩක් අය නිකු. ඒකට බණ කියන තැනේ ඒ අයට කොච්චර අනාරෝග්‍ය නැවන්න කියන්නේ? ඒකුනේ ඔබේ ජීවිතේ පාස්. මම හිතනවා කලබලවෙච්ච කෙනෙක් දකින්න රසමාවක් කියන එකයි අපි ඕලෙවල් කරන්නේ ඒලෙවල් කරන්නේ අනිත් කරන්නේ මේ බණේ උපයන අපි මේක වඩා උත්සාහවන්ත වෙනවා. ඒකට ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න මේ තරම් ධර්මීය දරනවා නම් ඉතල බලන්නකො ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න පිටුතර ධර්මීය දරන ඕනද එනක මනින්දක මේකකින් සිහිපත් කරන්නේ ආස ගමන නදීන දීර්ඝයි ගමන තියෙන ගමනක් නිකන දීර්ඝයි ඔය දුක් කරා මම නේද තියෙන දියක් තමයි එනකට තියෙන කියන අපලක් තියෙනවා අර දෙකේමනක් නෙමෙයි. අනේ ගොඩක් කට්ටිය කියන අනේ අපේ ප්‍රශ්නතික විසඳ ගන්න තිබුණානේ කොටට මේක ධර්මවන්ත මේක නිරහස් කරන දේන නැරෙන්න තිබුණා. එතකොට යන්න හරියට ජීවිත ඔක්කොම සැපවෙනවා. එහෙම සම්පූර්ණ වෙනවා. නෑ. එතකොට මේ බුදුන් නිර්මල කිනිතන්නක ඊළඟට නැරෙනවා. නැරෙන ගිහම මොකද වෙන්නේ? ආයෙත් උපදිනවා. දුරු කරන්න ඔබ දැරවීරිය දරන්න ඕන. මේක නිදහස් වෙන උත්සාහවන්ත ඕන. ඒකෙන් ඔබට පිළිපත් කලේ ඔබ අපේ පංච කාමෙන් මාත එළලා ඉන්න නිසා ඔබ මෙතරම මේ පංච කාමෙන් මාත අදමයි ගන්න. ඒකට උඹටම තේරුම් ගන්න උත්සාහයක් කරනවා කියනවා. සංයස්නිකායේ විතර වෙන පොතේ 378 වෙන පිටුවකේ තියෙන සත්පාණක සූත්‍රය කියන සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ සඳහස වෙන්නේ එක්තරා මේ වගේ තමයි කියන්නේ අපේ මේ සෙප්තේම්බර් මේ ඉන්දියානු සයන්ස් මේ විද්‍යාවට පිළිතුරු ඇතින්ම පිරෝකයක් දක්වන කේපක් කටිය අදලා ගන්නවා දැන් අපි සත්‍යයක් කියනවා නම් ඒ කට කටිය අදලා ගන්නවා මේ පරිසර මේ ඉන්දියානු සයන්ස් අපි සෙප්තේම්බර් අවබෝධ කරගත්තොත් ඇත්තටම කියන්නේ මේ සංසාර ගමනේ අපිට මේ පැන්න හරි දැන් උත්සාහ ගන්නවයි කියලා හරි හිතන්නට පුළුවන් ඒක නිසා ඔතනින් මම උත්සාහයක්
ساعدوا 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 يا ساعدوا 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 ساعدو